හැමෝම අයිබෝවන් කියලා පිළිගන්නවා පාස්මේ YouTube නාලිකාවට. අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව යටතේ ගෙනෙන quick revision නැත්නම් QR කියන වීඩියෝ මාලාවත් එක තමයි අද ඔයාලා එක්ක වෙලා ඉන්නේ. අපොස සාමාන්‍ය පෙළ විද්‍යාවට අදාළ ප්‍රශ්න පත්‍ර කිහිපයක් කොටස් වශයෙන් සාකච්ඡා කරන්න තමයි මේ quick revision කියන වීඩියෝ මාලාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අද පළවෙනි වීඩියෝවෙන් අපේ එක් සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයක පළවෙනි පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 10 සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු අපේ පළවෙනි ප්‍රශ්නයට. සිලින්දරාකාර මෘදු දේහයක් තරණ ජලයේ උජීවිතයක් ගත කරන ජීවියා හා එම ජීවියාය ජීවිකාණ්ඩයේ පිළිවෙලින් දක්වන පිළිතුර තෝරන්න. පිළිතුර වශයෙන් අපට ලැබෙනවා 1. දැල්ලා මොලස්කා 2. මුහුදුමල සිලින්ඩරේටා 3. ගොළුබෙල්ලා මොලස්කා සහ 4. ඉස්සා සිලින්ඩරේටා විදියට. අපි බලමු දැන් අපි කොහොමද මේ ප්‍රශ්නෙට පිළිතුර ලබා ගන්නේ කියලා. අපි දන්නවා සිලින්දරාකාර උජීවිතයක් ගත කරන ජීවීන් අපිට හමුවන්නේ මෙන්න මේ නිඩාරියාවන්ගේ කාණ්ඩේ. ඒ කියන්නේ සිලින්ඩරේටාවන්ගේ කාණ්ඩේ. ඒ කියන්නේ බුහුබා සහ මෙඩියුසා ලෙස මෙන්න මේ ආකාරයට දේහ දෙකක් තියෙනවා මේ සිලින්ඩරේටාවන්ට. එතකොට ඒෙහිදී බුහුබා ආකාරය තමයි මෙන්න මේ උජීවිතයන් ගත කරන්නේ. ඒ අනුව අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් මුහුදුමල සිලින්ඩරේටා. එහෙනම් අපි යමු අපේ දෙවන ප්‍රශ්නයට. සර් වන්දතාවයේ දක්වන පුෂ්පයේ වරු නිදසුණක් වන්නේ කුමක්ද? 1. වැල්දොඩම් 2. ගස් ලබු 3. ට්‍රයිඩැක්ස් 4. පින්න විදියට අපිට පිළිතුරු ලබා දීලා තියෙනවා. අපි දන්නවා මේ සර් වන්දතාවය කියන්නේ පරපරාගණයට දක්වන අනුවර්තනයක්. ඒ අනුව සර් වන්දතාවය කියලා කියන්නේ පුෂ්පයක පරාග එම පුෂ්පයේම කලංකයමක තැන්පත් වූ විට ඵල හට නොගැනීම. අපිට ගන්න පුළුවන් මේ සෝවනතාවයේ දක්වන අපි දන්න හොඳම නිදසුම තමයි මේ වැල්දොඩම්. ඒ අනුව අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් සෝවනතාවයේ දක්වන පුෂ්පයක නිදසුණක් වන්නේ වැල්දොඩම්. එහෙනම් අපි යමු අපේ තුන්වන ප්‍රශ්නෙට. මීරන් හා දියමන්ති වල පවතින දැලිස් ආකාරය වන්නේ 1. අණුක දැලිස 2. අයනික දැලිස 3. ලෝහක දැලිස 4. පරමාණුක දැලිස විදිහට අපිට පිළිතුරු ලබා දීලා තියෙනවා. අපි දන්නවා අයනික සංයෝග වගේම සහසංයුජ සංයෝගات දැලිස් විදිහට තියෙනවා. එතකොට පරමාණු සහසංයුජව බැඳිලා හැදෙන දැලිස් පරමාණුක දැලිස් විදිහට හඳුන්වනවා. අපි දන්න හොඳම උදාහරණය තමයි මෙන්න මේ කාබන් වල බහුරූපී ආකාර. ඒ කියන්නේ දියමන්ති සහ මිනිරන්. මෙන්න මේ ආකාරයට තමයි කාබන් පරමාණු සහසංයුජව බැඳිලා මේ දැලිස් ආකාරය හදලා තියෙන්නේ. ඒ අනුව අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් පරමාණුක දැලිසක්. එහෙනම් අපි යමු අපේ හතරවන ප්‍රශ්නෙට. ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කළ හැකි උපාංගය කුමක්ද කියලා තමයි අහන්නේ. අපිට පිළිතුරු දෙනවා ධාරීත්‍රකය, ට්‍රාන්සිස්ටරය, ඩයෝඩය සහ ප්‍රතිරෝධකය විදියට. අපි දන්නවා ප්‍රත්‍යාවර්ත ධාරා ඍජු ධාරා බවට පත් කරන්න මේ ඍජුකරණය කියන ක්‍රියාවලිය. ඒකේ ආකාර දෙකක් තියෙනවා. පූර්ණ ධාරා ඍජුකරණය සහ අර්ධ ධාරා ඍජුකරණයට. එතකොට අපි මේකට භාවිත කරන ප්‍රධානම උපාංගය තමයි මේ ඩයෝඩය. ඒ අනුව අර්ධ ධාරා ඍජුකරණයේදී අපි එක් ඩයෝඩයකුත් පූර්ණ ධාරා ඍජුකරණයේදී ඩයෝඩ හතරකුත් භාවිත කරනවා. ඒ අනුව අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් ප්‍රත්‍යාවර්ත ධාරාව සරල ධාරාව බවට පත් කරන්නේ ඩයෝඩය. එහෙනම් අපි යමු අපේ පස්වන ප්‍රශ්නයට. හීමටයිට් යකඩ බවට ඔක්සිහරණය කිරීමල නොහැකි ද්‍රව්‍ය කුමක්ද කියලා තමයි අහන්නේ. කාබන්, කාබන් මොනොක්සයිඩ්, හුණුගල්, ඇලුමිනියම් තමයි පිළිතුරු විශේෂයෙන් ලබා දීලා දෙන්නේ. අපි මෙන්න මේ යකඩ නිස්සාරණය කියන ක්‍රියාවලියට ගියොතින් අපි දන්නවා එහිදී යොදා ගන්න උපද්‍රව්‍ය තමයි මේ හීමටයිට්, හුණුගල් සහ කෝක්. එතකොට යකඩ නිස්සාරණයේදී සිදුවන ප්‍රතික්‍රියාවන් ටික තමයි මෙන්න මේ ප්‍රතික්‍රියාව. අපි මේ ප්‍රතික්‍රියාවන් දිහා බැලුවොතින් අපිට පේනවා මෙන්න මේ කෝක් වාතයේ දැවිලා කාබන් ඩයොක්සයිඩ් හදනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් නැවතත් කෝක් සමග ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් හදනවා. ඒ කාබන් මොනොක්සයිඩ් තමයි මෙන්න මේ හීමටයිට් ඔක්සිහරණය කරලා මේ අයන් බවට පත් කරන්නේ. එතකොට ඒ වගේම මේ කැල්සියම් කාබනේට් වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් කියන ඒවා ලබා දෙනවා. මේ ප්‍රතික්‍රියා දිහා බැලුවම අපිට පේනවා මේ කැල්සියම් කාබනේට් මේ හීමටයිට් ඔක්සිහරණ ක්‍රියාවලියේ ඍජුවම දායකත්වයක් දක්වන්නේ නැහැ. ඒ අනුව අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් හීමටයිට් ඔක්සිහරණය කිරීම නොහැකි ද්‍රව්‍ය අපිට මෙතන ලබා ගන්න පුළුවන් මේ හුණුගල් කියන එක. ඇලුමිනියම් තියෙනවා. ඇලුමිනියම් වලටත් හැකියාවක් තියෙනවා මෙන්න මේ හීමටයිට් ඔක්සිහරණය කරන්න. මොකද මේ ඇලුමිනියම් ඔක්සිහාරකයක් විදියට හැසිරෙන නිසා. එහෙනම් අපි යමු අපේ ඊළඟ ප්‍රශ්නෙට 6 වෙනි ප්‍රශ්නය. මානව ජීර්ණ පද්ධතියේ පිෂ්ඨය සහ ලිපිඩ ජීර්ණය ආරම්භ වන්නේ පිළිවෙලින්
එක මුඛ කුහරයේ සහ ග්‍රහණය දෙක අන්න ශ්‍රෝතයේ සහ ආමාශය තුන මුඛ කුහරයේ සහ අන්න ශ්‍රෝතයේ හතර අන්න ශ්‍රෝතයේ සහ ග්‍රහණය විදිහට පිළිතුරු ලබා දීලා තියෙනවා. අපි දන්නවා ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රධාන කාර්යය තමයි ආහාර ජීර්ණය කරලා පෝෂක ද්‍රව්‍ය ලබා දීම. එහිදී කාබෝහයිඩ්‍රේට්ණය ආරම්භ වෙන්නේ මුඛයේදී. එහිදී පිෂ්ඨය කේටමයිලේස් මගින් මෝල්ටෝස් බවට ජීර්ණය කරනවා. ප්‍රෝටීන ජීර්ණය ආමාශයේදී ආරම්භ වෙනවා. පෙප්සින් මගින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට ජීර්ණය කරනවා. ඒ වගේම ලිපිඩ ජීර්ණය ආරම්භ වන්නේ ග්‍රහණයේදී. එහිදී ලයිපේස් මගින් ලිපිඩ මේදාම්ල සහ ග්ලිසරෝල් බවට ජීර්ණය කරනවා. ඒ අනුව අපිට ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්න පුළුවන් පිෂ්ඨය සහ ලිපිඩ ජීර්ණය ආරම්භ වෙන්නේ මුඛ කුහරයේ සහ ග්‍රහණයේදී කියලා. එහෙනම් අපි යමු අපේ 7 වෙනි ප්‍රශ්නයට. X නම් මූලද්‍රව්‍ය ආවර්තිතාවගුවේ දෙවන කාණ්ඩයටත් Y මූලද්‍රව්‍ය 7 වෙනි කාණ්ඩයටත් අයත්ය. X සහ Y සංයෝගයෙන් සෑදෙන සංයෝගයේ සූත්‍රය කුමක්ද කියලා තමයි අහන්නේ. අපි දන්නවා අපි සංයෝගයක සූත්‍රය ලබා ගන්නෙ මෙන්න මේ විදිහට එයාලගේ කාණ්ඩයේ තියෙන මේ කාණ්ඩ අංකය හුවමාරු කිරීමෙන් කියලා. එතකොට අපිට මේ විදිහට x ගේ කාණ්ඩ අංකය y'ටත් y ගේ කාණ්ඩ අංකය x'ටත් ලබා දීමේ සූත්‍රය ලබා ගන්න පුළුවන්. ඒ අනුව අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් පිළිතුරු අංක 4 විදිහට. එහෙනම් අපි යමු අපේ 8 වෙනි ප්‍රශ්නයට. සමාන ප්‍රතිරෝධක තුනක් සමාන්තරගතව සම්බන්ධ කර විට සමක ප්‍රතිරෝධය 1 ohm. මෙම ප්‍රතිරෝධක තුන ශ්‍රේණිගතව සම්බන්ධ කර විට සමක ප්‍රතිරෝධය කුමක්ද කියලා තමයි අහන්නේ. ප්‍රතිරෝධ සමාන්තරගත වුණාම අපි සමග ප්‍රතිරෝධය ලබා ගන්නෙ මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා. එතකොට අපි මේ සූත්‍රයට අපි ළඟ තියෙන දත්ත ආදේශ කරොතින් අපිට පේනවා අපේ සමග ප්‍රතිරෝධය එකක් කියලා දීලා තිනවා. ඒ වගේම සමාන ප්‍රතිරෝධක තුනක් නිසා අපි RR විදිහට මේ විදිහට සූත්‍රය ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ සමීකරණය සුළු කරාම අපිට ලබා ගන්න පුළුවන් R = 3. කියන්නේ එක් ප්‍රතිරෝධයකගේ 3. ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනකොට අපි සමග ප්‍රතිරෝධය ලබා ගන්නෙ M ප්‍රතිරෝධයන්ගේ අග එකතු කරලා. සමාන ප්‍රතිරෝධක තුනක් සම්බන්ධ කරලා තියෙන්නේ ඒ නිසා අපිට පිළිතුර R = 9 ohm විදිහට ලබා ගන්න පුළුවන්. ඒ අනුව පිළිතුර 9 ohm. එහෙනම් අපි යමු අපේ 9 වෙනි ප්‍රශ්නයට. යම් ප්‍රදේශයක යම් නිශ්චිත කාලයකදී ජීවත් වන එකම විශේෂයකටයි ජීවීන් සමූහයක් හඳුන්වනු ලබන්නේ. අපි දන්නවා ජෛව ගෝල පාඩමේදී අපි ඉගෙනගෙන ගන මෙන්න මේ වගේ ජීවීන් හඳුන්වන්නේ අපි ගහණයක් විදිහට. කියන්නේ නිශ්චිත කාල සීමාවක් තුළදී නිශ්චිත ප්‍රදේශයක ජීවත් වන එකම විශේෂී කට්ටියකට අපි කියනවා ගහණයක් කියලා. ඒ අනුව පිළිතුර ගහණය. එහෙනම් අපි යමු අපේ 10 වෙනි ප්‍රශ්නයට. 23x11 මෙම මූලද්‍රව්‍ය ප්‍රෝටෝන ගණන සහ නියුට්‍රෝන ගණන පිළිවෙලින් දක්වන පිළිතුර කුමක්ද කියලා තමයි අහන්නේ. අපි දන්නවා ස්කන්ධ ක්‍රමාංකයක් තියෙනවා පරමාණු ක්‍රමාංකයක් තියෙනවා මේ මූලද්‍රව්‍ය සම්බන්ධයෙන්. ඒක ස්කන්ධ ක්‍රමාංකය ලබා ගන්න නියුට්‍රෝන ගණනයි ඉලෙක්ට්‍රෝන ගණනයි එකතු වෙයි. පරමාණු ක්‍රමාංකය සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන ගණනට. ඒ වගේම ඉලෙක්ට්‍රෝන ගණන සමාන වෙනවා ප්‍රෝටෝන ගණනට. එතකොට මූලද්‍රව්‍යයේ ඉහළින් අපි ස්කන්ධ ක්‍රමාංකයත් පරමාණු ක්‍රමාංකයත් දක්වනවා. ඊළඟ අපි කිව්වා ස්කන්ධ ක්‍රමාංකය මේ මූලද්‍රව්‍ය 23යි පරමාණු ක්‍රමාංකය 11යි. ඒතර ප්‍රෝටෝන ගණන අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ පරමාණු ක්‍රමාංකය ආශ්‍රයෙන්. ඒතකොට ඉලෙක්ට්‍රෝන ගණන තමයි මෙතනින් දක්වන්නේ. ඒ ප්‍රෝටෝන ගණනට සමානයි. ඒ කියන්නේ ප්‍රෝටෝන 11යි. අපි කිව්වා ස්කන්ධ ක්‍රමාංකයෙන් දක්වනවා ප්‍රෝටෝන ගණන සහ නියුට්‍රෝන ගණන එකතුව. ඒ අනුව අපිට 23 න් 11ක් අඩු කරලා ලබා ගන්න පුළුවන් නියුට්‍රෝන ගණන එකතුව. ඒ අනුව පිළිතුර අපිට ලබා ගන්න පුළුවන් 11 සහ 12 විදියට. ඔන්න මේ විදියට තමයි අපි පළවෙනි ප්‍රශ්න 10 සාකච්ඡා කරේ. දිගටම මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් දිගටම එකතු වෙලා ඉන්න පාස්නෙවි YouTube නාලිකාවත් එක්ක.